හරි පුතේ වනක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අයිලවින් කොලෙජ් එකේ ඉගෙන ගන්න මගේ 6 ශ්‍රේණිය දුල පුතාලා තමයි අදත් කොලිකුව කුසෙක් එකතු වෙලා ඉන්නේ හරි පුතේ එහෙනම් අපේ වැඩේ පටන් ගමු දැන් අපි ගිය සතියේ පටන් ගත්ත අපේ දුල පුතාලත් එක්ක 6 වසරේ පළමු පාඩම මම හිතනවා දැන් ඔයාලේ ස්ක්‍රීන් ඔයාලට එවපු PDF ෆයිල් එකේ ඇත්තටම print out එකක් අරගෙන මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ නැති කියලා ඉතින් අපි අපේ පටන් ගත්ත 6 වසරේ පළවෙනි පාඩමේ අපේ දූල පුතාලත් එක්ක මේනිදී අපි ඒක ටිකක් සාකච්ඡා කරමින් තමයි පැමිණියේ. ඉතින් ඇත්තටම අපි ලස්සනට අපේ වැඩේ පටන් ගත්තා. සර් ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්නම්. එතකොට තාම පහසුයි. දැන් අද සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවා නම් ඒ කියන්නේ අලුතෙන් ඊයේ සතියේ සම්බන්ධ නොවි අදම සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවා නම් ඒ කට්ටියට මම පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් කොහොමද අපි මේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ කියලා. පළවෙනි පාඩම විදියට අපි දූල පුතාලත් එක්ක කතා කරේ පුතේ සංවි ෆෝම් හමු වෙමු කියන පාඩම. අපිට කිසි කලබලයක් නැහැ. කලබලයකින් තොරව අපේ වැඩ ටික සාර්ථකව කරගෙන යමු. ඒක තමයි වෙන්න ඕන. බලන්න සංවි ෆෝම් හමු වෙමු. බලන්න ඊළඟට සෙමිමඩු ෆෝම් පේසුවෝ. පුතේ සෙමිමඩු ෆෝම් කියන්නේ සවන් දෙමු. පේසු පේසු කියන්නේ කතා කරනවා. පේසුවෝ කතා කරමු. අපි එහෙම ලියාගෙන අපි ඊළඟට මේ විදිහට සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන් විදිහට අපි ලස්සන රූප අඳින්න අපි මේ රූපය ඇඳලා දෙවෙනි රූපය ඇඳලා තුන්වෙනි රූපය මම හිතන්නේ දෙදරදි ඇඳන් එන්න කියලා කිව්වා නේද? එහෙම නේද කිව්වේ? තුන්වෙනි රූපය දෙදරට ඇඳන් එන්න නේද කිව්වේ? සිට් මී එහෙමද කිව්වේ? ඔව් සර්. ආ හරි එහෙනම් අපිට තුන්වෙනි රූපය තමයි තියෙන්නේ කිසි කලබලයක් නැහැ පුතේ මම අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවා නම් ඒ අයට කියන්නම් කොහොමද පොලිතුවක් උස එක්ක අයිලර්නින් කොලෙජ් එක තුල දෙමළ භාෂාව හදාගෙන යන්නේ කියලා අංක 1 සර් කියන හැම දෙයක්ම ඔයාලා ලියා ගන්න ඕනේ ඊළඟට යම් කිසි දෙමළ වාක්‍යයක වචනයක උච්චාරණය කරන විදියක් ඔබ ලියා ගන්න ඕනේ සර් කියනවා අනිවාර්යයෙන්ම මේක අනිවාර්යෙන් ලියා ගන්න කියලා එතකොට අපේ දූල පුතාලා අනිවාර්යෙන්ම සර් කියන දේවල් මේ විදියටම ලියා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඇත්තටම අපිට භාෂාව හදා ගන්න නම් අමාරු වෙනවා. ඒක හොඳට මතක තියා ගන්න. එතකොට අපි ඔය කතා කරගෙන ආපු මේ වැඩසටහනත් එක්ක අපි හොඳ අවබෝධයෙන් බලමු. බලන්න දැන් මේ රූපය ඇඳලා තියෙනවා ගොඩක් අය. බලමු දෙවනි පිටුවේ බලන්න මේ පින්තූරයට අදාළ මොනවාද මේ කියවෙන්නේ කියලා. අපි බලමු. එනදු ඌර් උච්චාරණය ලියාගමු අපි උච්චාරණය ලියාගමු එනදු ඌර් හරි අවබෝධය ලියාගන්න එනදු ඌර් එනදු ඌර් ලියාගමු එනදු ඌර් එනදු ඌර් එනදු ඌර් එනදු ඌර් එනදු ඌර් කණ්ඩි එයාගා එනදු ඌර් කණ්ඩි 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 එයාගේ උච්චාරණය මොලි උච්චාරණය මොලි ලියාගමු එනදු ඌර් කණ්ඩි තේරුම ලියාගමු එනදු කියන්නේ පුතේ මගේ එනදු කියන්නේ මගේ හොඳයි ස්නේහ නිමයි ලස්සනයි හොඳයි වැඩ පුතේ නිමයි එනදු කියන්නේ මගේ ඌර් කියන්නේ ගම ලියාගන්න ඌර් කියන්නේ ගම හොඳයි බින්දි ඌර් කියන්නේ ගම මගේ ගම කණ්ඩි කියන්නේ මහනුවර ලියාගන්න එනදු ඌර් කණ්ඩි මගේ ගම මහනුවර
එනදු ඌර්කණ්ඩි මගේ ගම මහනුවර. ඔතෙන්ට මෙහෙමයි. කණ්ඩි කියන වචනය මහනුවර තමා ගන්නෙ. නමුත් ටීචර්ස් ගයිඩ් එකේ තියෙන නුවර කියලා. ඉතින් අර අපි වැදගත් වෙන්නේ 6 වසරේ දරුවෙක්ගේ දැන් ඔයාලා පොඩ්ඩක් අර ප්‍රාථමික يعني 5 වසරේ තියෙන මේ බුද්ධි මට්ටමේ පොඩ්ඩක් එළියට එන්න ඕන. මම ඒක නිසා තමයි පළවෙනි දවසේ ඉඳන්ම විභාග ප්‍රශ්න කතා කරමින් ප්‍රශ්න කතා කරමින් ඔයාලේ මට්ටමට ගත්තේ පුතේ. ඉතින් එතනින් දැන් ඔයාලා එන්න ඕන පොඩ්ඩක් ග්‍රේඩ් 6 මට්ටමට. ඉතින් ඒක නිසා තමයි සර් ටීචර්ස් ගයිඩ් එක හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නේ හොඳ අවබෝධයෙන් ප්‍රයෝජනය ගන්න. ටීචර්ස් ගයිඩ් වල තියෙන නුවර කියලා. නමුත් අපි මහනුවරම කියලා ලියාගමු. එතකොට වැඩේ සරලයි. එනදු ඌර්කණ්ඩි මගේ ගම මහනුවර. සරි. අடுத்த වාක්‍යම් පාරුංගල් උච්චාරණය ලියාගමු අපි. උච්චාරණය ලියාගමු අපි. උංගල් ඌර් ලියාගන්න උච්චාරණය. උංගල් ඌර් කිසි කලබලයක් නැහැ හොඳට ලියාගමු උංගල් ඌර් උංගල් ඌර් උංගල් ඌර් උංගල් ඌර් උංගල් ඌර් ඒකේ බලන්න උංගල් කියන්නේ ඔබේ ඌර් කියන්නේ ගම. එතකොට උංගල් ඌර් කියන එකේ තේරුම මොකද්ද? ඔබේ ගම. හරිම ලේසි පුතේ. සංවාද කියන එක අපිට ආකාර දෙකකින් නිර්මාණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට සාමාන්‍ය පෙළ දෙමළ තෝරගන්න දරුවෙකුට දැන් අපිත් එක්ක වැඩ කරනවා මේ අවුරුද්දේ ලියන ළමයි 123ක් සම්පූර්ණ බැජ් එකේ. ඉතින් ලියන 123න් දැන් මේ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට තව මාස දෙකක් තියෙනවා. ඒ 83ක් මේ වෙද්දි චුවර්. මේ පෝයදා 1000ක් වෙන දින පෝයද පුතේ සම්පූර්ණ පේපර් යන්නේ 6 7 8 9 10 11 මගේ ඇකඩමි කුල වැඩ කරන දරුවන්ට. ඉතින් ලොකු වැඩසටහනක් අපි මෙතන භාෂාව හදාගෙන ගෙන යනවා. ඉතින් මේකේ ඒ වගේම ෆිසිකල් පන්ති වල වගේම අපි ඔන්ලයින් මෙතනත් ඒ වැඩපිළිවෙළමයි යොදවන්නේ ලොකු ප්‍රයෝජනයක් අරගෙන අපේ වැඩ ටික කරගමු. එතකොට උංගල් ඌර් දැන් හොඳට ඔය වචනත් එක්ක යන්න. හේතුව තමයි ප්‍රශ්නයක් දෙනවා ඊළඟට පහත සඳහන් වචන වලට ගැළපෙන දෙමළ වචන පාඩමින් තෝරා ලියන්න කියලා. එතකොට ඉතින් ඔය වචන පුළුවන් වෙන්න ඕන. මම ඔයාලගෙන් අහනවා. ඒ නිසා හොඳ අවබෝධයෙන් ලියාගන්න. උංගල් ඌර් ඔබේ ගම. ලියාගමු. උංගල් ඌර් ඔබේ ගම. උංගල් ඌර් ඔබේ ගම. අපි බලමු ඊළඟට. ඔන්න පිළිතුරක් දෙනවා මෙන්න මෙහෙම. බලන්නකො පිළිතුර දෙන විදිය. ඔන්න බලන්න. එනදු ඌර් උච්චාරණය ලියාගමු. එනදු ඌර් ලියාගමු. එනදු ඌර් උච්චාරණය ලියාගන්න මේකේ. ඉතින් එනදු ඌර් ඔව් අහන්න අවනි විජේසේකර නේද අවනි විජේසේකරද ඔව් ප්‍රශ්නයක්ද ඉක්මනට අහන්න හරි දුවර හරි කලනි පුතේ හොඳයි ඕ දැන් ප්‍රශ්නයක් ඇහුවා නේද අපිස්සුව නේද මම දැන් අතුස්සනවා ප්‍රශ්නය නම් අහන්න නැද්ද හරි හොඳයි කලනිය පොත් ටික බලමු පසුව प्रश्नया स्नेह अहमट प्रश्न अरे बल अरे बलूर किसी कलबरिया එනදු ඌර් කලම්බු ලියාගමු කොළඹු කොළඹු එනදු ඌර් කොළඹු හරි අවබෝධයෙන් ලියාගන්න එනදු ඌර් කොළඹු එනදු ඌර් කොළඹු එනදු ඌර් කොළඹු ूर्मुर्मु
Enadu ur Kolumbu. Enadu ur Kolumbu. Enadu ur Kolumbu. Sorry. ලියාගමු තේරුම එනදු කියන්නේ මගේ ඌර් කියන්නේ ගම කොළඹු කියන්නේ කොළඹ හරිම නියමයි සර් මෙච්චර හිමින් කියන්නේ මම ඇත්තම කියනවා ෆිසිකල් පන්තිවක් මෙච්චර හිමින් කරන්න බෑ හොඳද දැන් මගේ ෆිසිකල් ආයතන දෙක විතරයි මම ග්‍රේඩ් 6 පටන් ගත්තේ අලුතෙන් ඒ ආයතන දෙකේම ළමයි ඉන්නවා මේ වෙද්දි 157ක් හොඳද තාම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවෙත් නැතුව ඉතින් එක ආයතනයක දැන් සම්බන්ධ කරගන්නේ නවත්තලා දින ඉඳ නැති නිසා ඉතින් මම ඒ ආය මගේ ෆිසිකල් පන්තික මම මෙච්චර හිමින් 6 වසර කරන්නේ නැහැ. ඔයාලට කරන්නේ ඔන්ලයින් හිසාවක අපි දන්නවා. දරුවන් එක වැඩ කරාද දෙමාපියන් අපිට කියන දෙයක් තමයි සර් පොඩ්ඩක් හිමින් කරමු අපි. එහෙම කියලා කලබලයක් නැහැ දෙමාපියන් ගාවදී මට ප්‍රශ්නයක් නැහැ. දෙමාපියන්ගේ අදහසට අපි අනිවාර්යෙන් ගරු කරලා අපේ වැඩේ කරලා දෙන්නවා. ඉතින් මෙහෙ ෆිසිකල් මම ආයතන දෙක විතරයි ගේච්චස් කරන්නේ. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක මම ඒ පන්ති වල මෙච්චර හිමින් කරන්නේ නැහැ. ඔයාලට උච්චාරණයක් කියලා හැමදේම කියවන්නේ ඔයාලා භාෂාවට තමයි අලුත් ළමයි කොට්ටාසයක්. ඉතින් මේ අලුත් ළමයි කොට්ටාසය හොඳට ඔළුවට දාගෙන වැඩේ කරවන්න ඕනේ. ඒක නිසා හොඳ අවබෝධයෙන් ලියන්න. එනදු ඌර් කොළඹු ලියාගන්න මගේ ගම ලියාගමු මගේ ගම මගේ ගම මගේ ගම කොළඹු කියන්නේ කොළඹ මගේ ගම කොළඹ මගේ ගම කොළඹ එනදු ඌර් කොළඹු මගේ ගම කොළඹ එනදු ඌර් කොළඹු මගේ ගම කොළඹ එනදු ඌර් කොළඹ මගේ ගම කොළඹ මගේ ගම කොළඹ හරි එතකොට ඔන්න ඔය විදියට අපි මේ chart එකක් කතා කරලා ඉවරයි ඊළඟට බලන්න මෙන්න මේ රූපය ඊළඟට බලන්න මෙන්න මේ රූපය ඔය රූපය ඇඳලා නැතුව ඇති මං හිතන්නේ ඒ රූපය ඇඳලා නැත්තම් හරි අවබෝධයෙන් ඇඳලා මේක ලියා ගන්න ඉක්මනටම හරිම නියමයි කියන්නේ ඉක්මන් කරමු මම පේන්න ඕන ඔයාලා වැඩ කරනවා ඉක්මන් කරා හොඳයි ස්නේහා ඒ රූපය අඳින් සනුජය මොකෝ කල්පනාව වැඩ කරා ඉක්මනට රූපය අඳින් ආ හොඳයි තරින්දි හොඳයි මෙහෙමයි තරින්දි ලස්සනයි වැඩි හොඳයි ඩී ඒ කවුද ඩී කියන්නේ ආ හොඳයි ඉලුවර හොඳයි බිනුවී නියමයි හොඳයි කලණි පුතේ නියමයි නිමන්සා හොඳයි පාට කරන්න නිමන්සා හොඳයි හිමාංශ හිමාංශ හොඳයි පුතේ හොඳයි හිමාංශ හොඳයි කලණි නියමයි හොඳයි බිනුවී හොඳයි සිට්නි හොඳයි අභිෂේක් බලන්න බලන්න වැඩේ හරියට අනිත් අය හොඳයි ශාන් හොඳයි දෙවුලි හොඳයි දෙවුලි රූපේ අඳින්න කම්මැලි වගේ නම් නෑ කම්මැලි මාට කවන්නේ රූපේ අඳින්න රූපේ අඳින්න කම්මැලි නම් නෑ රූපේ අඳින්න රූපේ අඳින්න ඕන අනිවාර්යයෙන් හරිද රූපේ අඳින්න වැඩේ කරන්න බලන්න වැඩේ කරන්න
කරමු. මං කරමු. මං කරමු. පුතේ අනිත් දේ තමා දෙමළ අක්ෂර මාලාව සහ අකුරු සහ පිල්ලම් භාවිතය සම්බන්ධව මම මෙතන කතා කරන්නේ නැහැ. ඒකට තමා මාස හතරක කෝස් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒ කෝස් එකකින් තමා මම දෙමළ භාෂාවේ මූලික පදනම සියල්ලම කතා කරන්නේ එතන. ඉතින් ඒක නිසා කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් අය මම දන්නේ නැහැ ඒක බල කරන්නේ නැහැ. පුළුවන් අය සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ පන්තිය තුල මම දෙමළ අක්ෂර නයින් නැවත කරන්නේ නැහැ. ඒකට තරහ වෙන්න එපා. හේතුව අපිට කාලයක් නැහැ. ඉතින් ඒක නිසා තමා මේ අලුත් 6 වසරත් එක්ක එක එකතු කරලා මම මේ කෝස් එක කරන්න තීරණය කරේ. ඉතින් ඒක නිසා ප්‍රයෝජනෙකින් ගමු උඩින් අපි පැරණි එක කරගමු. හරි. හරි නේද? හරි. බලමු. තාම ලියනවද? හරි. කරන් 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 කලබල නැහැ. කරන් 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 මේකෙන් පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් කතා කරන්න. කරන්න බලන්න හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් කරමු. හරි අවබෝධින් ලියා. හරි අවබෝධින්. ඔයාලට මෙච්චර කාලය දෙන්නේ දෙමළ අකුරු ලියලම නැහැනේ. ඉතින් ඒක අවබෝධය ගන්න ඕන නිසා තමයි මම මේ ඔයාලට chance එක ලබා දෙන්න තව. ප්‍රයෝජනය ගන්න උපරිම. මං කරමු. කාලේ යනවා වේගෙන්. හොඳයි නුවන්දරි. හරි කාලේ යයි. අපි බලමු. බලන්න. බලමු හරි අවබෝධයෙන්. බලමු. සන්දිප්පෝම් ලියාගමු උච්චාරණය සන්දිප්පෝම් උච්චාරණය ලියාගමු සන්දිප්පෝම් උච්චාරණය ලියාගන්න සන්දිප්පෝම් 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 නන්රි සන්දිප්පෝම් නන්රි සන්දිප්පෝම් නන්රි සන්දිප්පෝම් නන්රි
சந்திப்போம் நன்றி சந்திப்போம் நன்றி சந்திப்போம் நன்றி අපි තේරුම ලියාගම පුතේ සන්දිප්පෝ කියන්නේ හමු වෙමු සන්දිප්පෝ කියන්නේ හමු වෙමු සන්දිප්පෝ කියන්නේ හමු වෙමු හමු වෙමු නන්දි කියන්නේ ස්තුතියි සන්දිප්පෝ හමු වෙමු නන්දි කියන්නේ ස්තුතියි නන්දි කියන්නේ ස්තුතියි සන්දිප්පෝ කියන්නේ හමු වෙමු බිම්මි ලියන්නක්ද බිම්මි සිතංගන ලියන්නක්ද සන්දිප්පෝ හමු වෙමු නන්දි කියන්නේ ස්තුතියි අපි බලමු ඊළඟට මොන බලන්න ඊළඟ එක මීන්ඩුම් ලියගන්න මීන්ඩුම් මීන්ඩුම් ලියද්දි එන අන් මූර්තජ නයන්ද හොඳද දන්තදලා යන්න ලියන්න එපා දැම්ම හුරු වෙන්න මූර්තජ නයන්නට ලියන අකුර තමයි මේ තියෙන්නේ තේරුණාද හොඳට ඒව හුරු වෙන්න අපි කෝස් එකේ පළවෙනි දවසේ ඕක කතා කරා මීන්ඩුම් ලියාගන්න මීන්ඩුම් සන්දිප්පෝම් මීන්ඩුම් සන්දිප්පෝම් මීන්ඩුම් සන්දිප්පෝම් මීන්ඩුම් සන්දිප්පෝම් மீண்டும் சந்திப்போம் மீண்டும் சந்திப்போம் மீண்டும் சந்திப்போம் மீண்டும் சந்திப்போம் ඔය மீண்டும் ලියද්දි ආපු බලන්න කොයි සුලි තුනේ නයන්ද අපි ඔය කෝස් එකේ කතා කරලා ලස්සනටම නමුත් දැන් පොඩ්ඩක් අහගන්න ඔය මූර්ච්ජ නයන්ද ඔයාලා ඉගෙනගෙන තියෙනවා මූර්ච්ජ නයන්ද සිංහලෙන් උදේ මූර්ච්ජ නයන්නට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ තමිල් මොළියෙන් දෙමළ භාෂාවෙන් අපි යොදා ගන්න අකුර තමයි ඔන්න ඔය මූන්රාම් සුලි නයන්ද ඩට මතක තියාගන්න மீண்டும் சந்திப்போம் நெவர்த ஹமு வேமு லியாகம் தேருங்க மீண்டும் சந்திப்போம் நெவர்த ஹமு வேமு மீண்டும் சந்திப்போம் நெவர்த ஹமு வேமு බලන්නකො හරිම ලේසි මේවා மீண்டும் சந்திப்போம் நெவர்த ஹமு வேமு 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 நன்றி இஸ்துதி நன்றி இஸ்துதி மீண்டும் சந்திப்போம் நெவத ஹமுவேமோ நன்றி இஸ்துதி மீண்டும் சந்திப்போம் நெவத ஹமுவேமோ நன்றி இஸ்துதி சரி அரனேத தமாய் அரனேத வெடி හොඳටම වැඩේ ටච් වුණාය හොඳටම වැඩේ කරගත්තයි හෑන්ඩ් රිස් මාක් එකක් දාන බලන්න පොඩ්ඩක් සර බලන්න කී දෙනෙකුට හොඳට වැඩේ අවබෝධ වෙලාද කියලා හොඳට තේරුමත් ලියාගෙන උච්චාරණයත් දෙලි වරයි හෑන්ඩ් රිස් මාක් එකක් දාමු බලන්න පොඩ්ඩක් හොඳයි සඳරු නියමයි හොඳයි හොඳයි ඔයාලට වැඩේ හොඳට ටච් වෙලා තියෙනවා ඔන්න ඔය විදිහට අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු හරි දැන්
අපේ දූල පුතාල ඔක්කොම දැන් අපි ඔන්න දෙමළ අච්චු පොතේ පළවෙනි පාඩමේ පිටු දෙකක් කතා කරලා තියෙනවා. අපි තුන්වෙනි පිටුවට යන්න කලින් පොඩි තුවක්කස කිව්ව නේද අපේ දූල පුතාලට පොඩි ප්‍රශ්නයක් දෙනවා කියලා. මතකද? මතකයි නේද? ආ මතක නැද්ද? අයියෝ කලවලේ මතක තියෙන්නවෝ හරිද? මතක තියෙන්න දුන්නේ හරිනේ හරි අපි ලියාගමු මෙහෙම ප්‍රශ්නයක් ක්‍රියාකාරකම කියලා දාගන්නකෝ ක්‍රියාකාරකම කියලා දාගන්න ඔන්න ඉගෙනගත්ත පාඩමේ ප්‍රශ්න දෙනවා ඉතින් විභාගවලට එන්නේ ප්‍රශ්න පොතේ පාඩම් උත්තර තිබ්බා දැන් ඒක තමයි මම කිව්වේ ශිෂ්‍යත්ව මානසිකත්වයෙන් මිදෙන්න දැන් ලකුණු වෙන්න ළඟයි ඔව් ඔව් ලකුණු වෙන්න ළඟයි අපිට කැවුම් කිව්වත් කන්න පුළුවන් නේද විශාල සාම කට්ටියගෙන් නේද ආදිමි ආදිමි කේක් එහෙම දෙනවද සරට ආදිමි හරි 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 දාගන්න මාතෘකාව සෝරි අනුමාතෘකාවක් විදිහට දාගන්න ක්‍රියාකාරකම දාගමු පාට පෑනකින් ලිවන ලක්ෂණයි ක්‍රියාකාරකම 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 අංක එක කියලා දාන ප්‍රශ්නයක් මෙහෙම අංක එක කියලා පහත සඳහන් ප්‍රශ්නයක් ලියාගමු පහත සඳහන් පහත සඳහන් අද ඔයාලට අන්තිමට පෙන්නනවා දෙමළ සින්දුවක් හොඳද? නියම සින්දුවක්. 6 වසරේ 5 වෙනි පාඩම් විදිහට ඉගෙන ගන්න නිලා කියන පාඩමේ තියෙන ලස්සන සින්දුව පෙන්නනවා ඔයාලට. ලියා ගන්න ප්‍රශ්නයක්. පහත සඳහන් සිංහල වචන වලට 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 ගැළපෙන ගැළපෙන දෙමළ වචන ගැළපෙන දෙමළ වචන ගැළපෙන දෙමළ වචන දෙමළ වචන දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න දෙමළ වචන පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න පාඩමෙන් තෝරා ලියන්න හරි ලියාගමු පළවෙනි ප්‍රශ්නය සෝරි පළවෙනි වචනේ ලියාගන්න පළවෙනි වචනය හමු වෙමු හමු වෙමු හමු වෙමු පළවෙනි වචනේ ලියාගන්න හමු වෙමු ඔව් ගන්නලා තියෙන්නේ හරිද පළවෙනි වචනය හමු වෙමු දෙමළ වචන ලියන්න ඉඩ තියන්න දෙමළ අකුරෙන් ලියන්න ඕන දැන් හොඳද උච්චාරණ කියලා හරියන්නේ නැහැ දෙමළ අකුරෙන් ලියන්න ඕන ඔව් 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 දෙමළ අකුරෙන් ලියන්න ඕන දැන් හමු වෙමු දෙවනි වචනය ආයුබෝවන් 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 ආයුබෝවන්
ආයුබෝවන් ආයුබෝවන්. ඊළඟ වචනය මම 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 ඊළඟ වචනය ඔබ 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 පරිම්බි වචන කියලා පුතේ පරිම්බි සර් වචන කියලා පුතේ හතරයි සර් හරි හොඳයි හරි පුතේ හරි ඊළඟ පස්වෙනි වචනය ලියාගමු අපි මගේ පස්වෙනි වචනය මගේ 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 වගේ නෙවෙයි හොඳද මගේ 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 ඊළඟ වචනය ඔබේ 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 ඊළඟ වචනය ගම 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 ඊළඟ වචනය කොළඹ කොළඹ විනුරි මොකද ප්‍රශ්නයක් ගහන්න කියපු වචන ටික කියන්න පුළුවන් ද ඇහෙන්නේ නැතුව ගියා. ආ කියන්නම් අවසානෙට කියන්නම්. නුවන්දරි දැනට ලියපු වචන ටික ටක් ගාලා කියන්න අපේ යාළුවන්ට ඇහෙන්න. හෙමින් කියන්න ලියා ගන්න. 8යි සර්. හරි වචන ටික කියන්නකො පළවෙනි වචන ඉඳන් හෙමින් හිට කියන්න ඔය යාළුවන්ට ලියා ගන්න. හමු වෙමු. පළවෙනි වචනය හමු වෙමු. ආයුබෝවන්. නේ 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 පොඩක් ඉන්න. පළවෙනි වචනය හමු වෙමු. දෙවනි වචනය ආයුබෝවන් කියන්න මම තුන්වෙනි වචනය මම 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 හතරවෙනි වචනය ඔබ හතරවෙනි වචනය ඔබ ඊළඟට මගේ පස්වෙනි වචනය මගේ බගෑනි පස්වෙනි වචනය මගේ හයවෙනි වචනය ඔබේ හයවෙනි වචනය ඔබේ හයවෙනි වචනය ඔබේ හත්වෙනි වචනය ගම හත්වෙනි වචනය ගම අටවෙනි වචනය කොළඹ කොළඹ හොඳයි thank you හරි අටවෙනි වචනය කොළඹ විනුරි සරියා හරි සර් නමවෙනි වචනය ලියා ගන්න මහනුවර නමවෙනි වචනය ලියාගමු මහනුවර 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 සරි අடுத்த ෂල් පාරුங்கள் ස්තුති හරිම නියමයි ස්තුති අන්තිම වචනය ස්තුති අන්තිම වචනය ස්තුති
ස්තුති. හා දැන් ලියන්න බලන්න ඔන්න උගන්නපු වචන ටිකෙන් ඔන්න වචන 10ක් දුන්නා. දැන් කරන්න බලන්න හරම නියමයි පට්ට නියමයි කොටු අක්ෂර දෙමළ කියලා ඉක්මන් කරන්න. මම 10 දෙනෙක්ගෙන් අහනවා ප්‍රශ්න. කාගෙන් අහයිද දන්නේ නැහැ. ඒ නිසා හොඳට වැඩේ කරන්න. දැන් පාඩම උගන්වලා තියෙන්නේ. වැඩේ කරමු අපි. වැඩි වෙලා ගන්න එපා. ඉක්මන් කරන්න. මම විනාඩි 10ක කාලයක් වෙනවා. ප්‍රයෝජනේ ගන්න උපරිම විනාඩි 10යි. වචන 10ට විනාඩි 10යි. Pangkalan ප්‍රශ්න 10ට විනාඩි 10යි ඉක්මන් කරමු. ඊළඟට දෙන්නේ වාක්‍ය වැඩ කොටයි. ඊළඟට ඔයාලා සංවාදයක් නිර්මාණය කරනවා. ඔයාලා හරිම වැඩ ටිකක් තියෙන අද.
උදේ පාඩම හොඳට කියවල වැඩේ කරන්න. වැඩේ ලේසි. ඔව් අමාරු දේවල් නෙවෙයි. උපන් කරගමු. ලියලා ඉවරයි හෑන්ඩ් රයිස් මාක් එක දාන්න. පොත්තික බලන්නම් බිලුමි අනිත් අයත් කරාම තාම 16 දෙනෙක් ඉඳලා තියෙන්නේ හොඳට තේරුම් ටික පාඩම සාකච්ඡා කරද්දී ලියාගත්ත නම් ඔය ප්‍රශ්න තාමත්ම සරලයි අනිත් පැත්තට යන්න 17 දෙනෙක් ආවම ඕකෝ ඉක්මන ලියලා හෑන්ඩ් රයිස් මාක් එක දාන්න. විනාඩි දෙකයි මම දෙන්නේ හෑන්ඩ් රේස් මාක් දාපු අය විතරක් මම පිටුල ගියා ගන්නවා අනිත් අය මම අයින් කරනවා වැඩ කරන්න දරුවෝ කියන්නේ ඉඳලා වැඩක් නැහැ නේ වන්තිය තුල හරි අද බලමු
බලමු හරි අවබෝධයෙන්. පළවෙනි වචනය බලන්න. අපි දරුවෙක්ටම අවස්ථාව දෙමු. කාටද දෙන්නේ අවස්ථාව? ලකිර දිල්නේ. සර්. ඔව් පළවෙනි වචනේ මොකද්ද සිංහල වචනය? දෙමළ වචනේ සිංහල වචනය සර්. මුලින් සිංහල වචනේ කියන්නකෝ. හමු වෙමු. හමු වෙමු. මොකද්ද දෙමළ වචනය? සන්දීත් පොම්. ආ උච්චාරණය ලියාගත්ත නේද පුතා ඔබට? උච්චාරණ කිව්වේ එහෙම? ඔව් සර්. නියමයි. මෙන්න පළවෙනි වචනයට අදාළ දෙමළ වචනය. හොඳ සර් ස්ක්‍රීන් එකේ රවුම් කරා. හරිනම් හරි දාගන්න. හොඳයි. නියමයි. හොඳට පිළිතුරු දුන්න. අන්නේ විදිහට අනිත් අය පිළිතුරු දෙන්න ඕන මට. හොඳයි ලක්ක. ලකිර උඟ ලූරිදු? මේ පිළියන්දල. පිළියන්දල. උඟ පාඩශාලෙන් පෙර එන්න. විද්ද මුල්ල විද්‍යාලය බපෝ නල්ලු නල්ලු හරි මම දෙවෙනි වචනේ කියන්නේ අමාශා ප්‍රමෝදි සර් ඔව් දෙවෙනි වචනේ කියන්නේ සිංහලෙන් ආයිබෝවන් ආයිබෝවන් තමයි මොලින් සලුංග වනක්කම් වනක්ක මෙන්න මේක තමයි එන්න ඕනේ නියමයි මාෂා හොඳයි හොඳයි ඒක ඊට දැක්කත් ඉතින් වැඩ දෙවනි වචනය ආයුබෝවන් කොහොමද දෙවනි කියන්නේ වනක්කම් හරි ඊළඟ අවස්ථාව පිපුණි මම ආ මම ඔයාද නැත්නම් වචනේද ඈ වචනේ කියන්න බලන්න මම කොහොමද දෙවනි කියන්නේ නාන් නාන් අන්න හරි මේ තියෙන වචනය නාන් හොඳයි පිපුණි නාන් ඊළඟ අවස්ථාව අවිෂ්ක ෆොනෑන්ඩෝ ඔබ ඔබ කොහොමද දෙවෙනි කියන්නේ? නීංගල්. නියමයි. නීංගල්. මේ තියෙන්නේ. ඔන්න ඔය වචනේ තමයි දෙවෙනි. හරිද විස්ත? ඇස. හරි නේද වැඩේ? ලේසි නේද? ලේසි සර්. නියමයි. උච්චාරණ ටික ලියා ගන්න. උච්චාරණ වලින් තමයි ගේම ගහන්න තියෙන්නේ. හරි. ජෙහාන් ඊළඟ වචනය. මාගේ මගේ එනදු නියමයි ඔය තියෙන්නේ සර් රවුම් කරන වචනේ ලියා ගන්න එනදු එනදු ආ ඊළඟ අවස්ථාව මන් දෙනවා කාටද දිල්මි සිදංගරා ඊළඟ අවස්ථාව මන් දිල්මිට දෙනවා ඔබේ ඔබේ කොහොමද බලන්නේ කියන්නේ උංගල් නියමයි තියෙන වැඩ දෙන්නේ උංගල් කියන තක් ගාලා හොඳයි නුවන්දරි සර් ඔව් ඊළඟ වචනේ කියන්න බලන්න ඌර් ගම ආ ගමද බලන්නේ කියන්නේ කොහොමද ඌර් ඌර් ඌර නෙවෙයි ඌර් ඔන්න ඔබයි නෝ හරි නම් හරි දාගන්න හරි නම් ටික එකක් දාගන්න සරි ඉෂාන් ඕසර් ඔව් වචනේ කියන්නේ ඊළඟට කොළඹ කොළඹ තමිල් මොලියෙන් සලුංග කොළඹ කොළඹ නියමයි. වැඩි එන්නේ වැඩ අමාරු කොහෙද දැන්?
දුවක්කුසයක වැඩ කරද්දි අමාරු නෑ නියමයි එතන. ඊළඟ අවස්ථාව කැමවුන් කරන අය විතරයි මම අවස්ථාව දෙන්නේ හොඳද? හිමාෂ සර්. ඔව් ඊළඟ වචනය මහනුවර. මහනුවර කොහොමද මහනුවරද දෙමළෙන් කියන්නේ? කණ්ඩි. කණ්ඩි හොඳයි. ඔන්න සර් හයිලයිට් කරපු වචනය කණ්ඩි. බී එක සර් වචනේ මොකක්ද ඊළඟ? ස්තුති. ස්තුති හරිම ලේසි වචනයක් කියන්න බලන්න කොහොමද කියන්නේ? නන්රි. නන්රි හොතියන්නේ නන්රි ස්තුති. නන්රි කියන්නේ ඌරා නයන්නේ පයන්නේ මාරු කරගන්න එපා. ස්තුති කියන එකට ඌරාලි වඩ වැරදි. හොඳද? නන්රි පන්දි නෙමෙයි. හරි. ඔය විදිහට තමයි ඒ ප්‍රශ්නය අපි සාකච්ඡා කරේ. හරි. මට කියන්න බලන්න 10න් 10ම ඉන්නා ඉන්නවද? 10න් 10ම ඉන්න අය උස්සන්න බලන්න සර් මේ. ඔබ ගිම්හානි මොකද ප්‍රශ්නය? ඔබ කියන එකට උත්තරේ ආයි කියනවද? ආ ඔබ කියන එකට උත්තරය කියන්න. මේ තියෙන්නේ හරි නේද? ගිම්හානි හරි සර්. සර් එකට මොන වචන කියනවද? නීංගල්. හරි සර් thank you. හරි හොඳයි. හරි ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක අහන්න දෙන්න විදියට. හරි හොඳයි. අපි ලියාගමු දෙවනි ප්‍රශ්නය. මොන තා ප්‍රශ්නයක් කරා. දෙවනි ප්‍රශ්නය බලන්න තාම 6 වසරේ පාඩම් පළවෙනි පාඩමේ පිටු දෙකයි. මොකද දැන් උන ප්‍රශ්න ගොඩක් කතා කරනවා. ඔයාලා ඉස්කෝලේ යද්දී දැන් අනිත් දේ තමයි මේ විසල්සාවට පස්සේ මම අයිත් නැවතත් මේවා කරන්නේ නැහැ. හොඳද? ඒකත් මතක තියාගන්න. ඒ නිසා දැන් මුලින්ම වැඩ කිත් කරගන්න. ගමන් දෙක තුන කරන්න බෑනේ පුතේ. අකුරු ටික කෝස් එකෙන් යනවා. කෝස් එක මේ සතියේ ලස්සන වැඩ ටිකක් තියෙනවා කරන්න අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න පුළුවන් අය. බල එහෙම මේ බල කරන්නේ එහෙම කරන්නේ නැහැ. පුළුවන් අය සම්බන්ධ වෙන්න. අකුරු ටික එතනින් අපි හදාගන්නවා. ඉතින් ලස්සන වැඩ ගොඩයි. හරි. මෙයාගමු දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය. පහත සඳහන් සිංහල වාක්‍ය වලට පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැලපෙන දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය පාඩමෙන් තෝරා ලියන්න 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 බලන්න පළවෙනි වාක්‍ය සවන් දෙමු කතා කරමු ඔය හොඳට පාඩම් කරගන්න සවන් දෙමු කතා කරමු
සවන් දෙමු කතා කරමු සවන් දෙමු කතා කරමු සවන් දෙමු කතා කරමු සවන් දෙමු කතා කරමු හොඳයි ඔයාලා ලියන මේකෙත් හොඳයි දෙවනි වාක්‍ය ලියාගමු දෙවනි වාක්‍ය දෙවනි වාක්‍ය ලියාගමු මම ශිවා දෙවනි වාක්‍ය ලියාගන්න මම ශිවා මම ශිවා අනු කියන්න මම ශිවා අර අර කාටුන් වලින් ශිවානේ මේ හොඳ මොකද කියන්නේ මොකද කියන්නේ අංකල් නේද කියන්නේ නැහැ අංකල් මට ළමයා කියන්න තරම් එපා ඒවනේ කියන්නේ ආ ඒවනේ කියන්නේ එහෙමද කියන්නේ ආ අංකල් මට ළමයා කියන්න තරම් එපා ළමයාට ළමයා නොකිය එහෙම තමයි කියන්නේ දෙවස එහෙම නේද උඩ මේ ඉන්නේ ළමයාට ළමයා නොකිය වෙන මොනවා කියන්නද නේද ආ හඳ කවන්න පුළුවන් පොඩි කක්කසේද හොඳට හරි ලියාගන්න මම ශිවා තුන්වෙනි වාක්‍යය ලියාගන්න මම ගීතා ගීතානි නෙවෙයි මම ගීතා මම ගීතා මම ගීතා මම ගීතා මම ගීතා සරි ඊළඟ වාක්‍යය මගේ ගම මහනුවර පාඩම හරියට තේරුම් ටික ලියුවනම් හරිම නියමයි ප්‍රශ්න ටික මගේ ගම මහනුවර 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 ඊළඟ වාක්‍යය ලියාගන්න මගේ ගම කොළඹ මගේ ගම කොළඹ 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 මගේ ගම කොළඹ 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 මගේ ගම කොළඹ මගේ ගම කොළඹ ඉක්මී වාක්‍ය කීයද? පහයි සර්. පහයි. හොඳයි. හයවෙනි වාක්‍ය ලියාගමු. හයවෙනි වාක්‍ය හමු වෙමු ස්තුති. හමු වෙමු ස්තුති. දැන් අද කාලේ තියෙන සින්දුවගේ නේ හොඳද? ලස්සන සින්දු දිනා නේද? ආ බුදු සරණයි මගේ රත්තරනේ. මාර ලස්සන සින්දු දිනේ නේ. ආයේ හමු නොවෙමුකෝ අපි ඊළඟට තා තිනවනේ අර ජනප්‍රිය වෙච්ච සින්දු තියෙන්නේ මොනවාද මැණිකේ මගේ හිතේ බුදු වම්මෝ එහෙම සින්දු ආ හරිම නියමයි මේ වගේ සින්දු තා තිනවනේ මට මතක නැහැ බුදු සරණයි ඊළඟට අර හරිද තුන් සරණ කියන වගේ තුන් සරණේ සරණයි නියමයි හැබැයි නියම සින්දු තියෙන්නේ හරිද ඒ වගේ තමයි ඔකත් හමු වෙමු ස්තුති හමු වෙමු ස්තුති කියා වෙන්දි ගියා ලස්සන සිංහලට පුළුවන් දේවල් වලින් හරිද හමු වෙමු ස්තුති හමු වෙමු ස්තුති හමු වෙමු ස්තුති ඔව් 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 හමු වෙමු ස්තුති ඊළඟ වාක්‍ය ලියාගමු හරිම නියමයි කියලා හරිම නියමයි කියලා ලියන්න එපා දුවම්මෝ
නැවත හමු වෙමු. ලියාගන්න ඊළඟ වාක්‍යය. නැවත හමු වෙමු. නැවත හමු වෙමු. අතර දැන් අපි අර කාර්යබහුලත්වයත් එක්ක දැන් අද කාලේ ජනප්‍රිය සිංදු ගන්න එක. හොඳයි ඒව නම් ඉතර වැඩකුත් නැහැ නේද? තේරුමක් නැහැනේ. තුන් සරණේ සරණයි මගේ මැනිකේ බුදු අම්මෝ කියන සිංදු. ඔයාලා කටපාඩම් මේ වගේ සිංදු ආ නෑ ඒක නිය පාඩම් කරගන්න එපා. ඒක වැඩක් නෑ. කිංචි කිංචි හාවා යද්දි තනි වෙලා විලේ උන්නු ඉබ්බ දැකලා ආ ඒව බෑ ළමයිට. දැන් ළමයිට ඒව බෑ අරම පුළුවන්. ඒව පුළුවන් නියමයි. හරි. ලියාගන්න නැවත හමු වෙමු. මීන්ඩුම් සම්දිපෝම්. නැවත හමු වෙමු. නැවත හමු වෙමු. ඊළඟ වචනේ ඊළඟ එක ලියාගන්න sorry ඊළඟ එක ලියාගන්න ඔබේ ගම කලණි වාක්‍ය කීයද 8යි සර් තමිල් වලින් සොල්ලුංගල් 8ට දෙවලින් කියන්නේ කොහොමද 8 8 වාක්‍යම් ඉරොක්කින් රදු වාක්‍ය 8ක් තියෙනවා හොඳයි හරි ඔන්න ඔය වාක්‍ය අපි ලියන්න බලන්න විනාඩි 8යි ඉක්මන් කරා වාක්‍ය 8ට විනාඩි 8යි වාක්‍යයකට විනාඩිය බැගින් කාලය හිංගේ ඔන්න මිලියනේ ප්‍රශ්නේ ඔබට ලයිෆ් ලයින් තුනක් තියෙනවා හරිද ලයිෆ් ලයින් තුනයි මිලියනේ ප්‍රශ්නේ කෝලපෙන් අවස්ථාව තියෙනවා ආ කොඩි තුවක් උසකින් අහන්න තව අවස්ථාවක් තියෙනවා වැඩ ගොඩයි මිලියනේ ප්‍රශ්නේ අතරින් දෙපා කරලා බලන්න කරමු හරිය අවබෝධය ලියන්න බලන්න හරි අවබෝධයෙන් යාගන්න හරි අවබෝධය කියන්න බලන්න ගන්නලා තියෙන්නේ දැන් පාඩම් ටික වේගෙන් කරන් යන එක මහලු දෙයක් නෙමෙයි පුතේ විභාගයකට ප්‍රශ්නයක් ලිවීමේ හැකියාව තියෙනවා හොඳයි කලණි නියමයි අන්නේ උනන්දු හදන එක තමයි මගේ යුතුකම ඉතින් මම ඒක අනිවාර්යෙන් කරනවා
මකරන් මකරමු මකරමු වැඩේ කරන්න බලන්න හරි අවබෝධයෙන් පාඩම කියවලා දැන් පාඩම කතා කරලානේ තියෙන්නේ දැන් ලේසි වැඩේ මම කරු දැන් සින්දුවක් පෙන්නන්නත් තියෙනවා ඔව් මැනිකේ මගේ හිතේ තමයි පෙන්නන්නේ පෙන්නන්න ආවද ඒවත් මේ ආස අපේ ළමයි ඒව නෙවෙයි නිමල සින්දුවක් පෙන්නන්න ලස්සන නිමල සින්දුව තියෙනවා මංකරමු හෙන්රිස් මාක් එකක් දාන්න ඉවරද හොඳයි කල මිනිමයි මන්ත විනාඩි විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකක් තුන් පන්ති අන්තිමට පෙන්නන්නම් සින්දුව දැන් පෙන්නන්න බෑ උදේ ඔයාලට ඔයාලට මේ අනිත් ශ්‍රේණි හැම එකටම පේපරයක් තියෙනවා නමුත් ඔයාලට මම පේපරයක් දැන් පේපර කරන්න ඕනේ නැහැ දැන් තේරවහනි ප්‍රශ්නේ කතා වෙන වැඩිපුර ඉතින් ඒක නිසා මේ මේ මාසේ තියෙන්නේ නැහැ ලබන මාසේ ඔයාලට පේපරයක් තියෙනවා මේ මාසේ තියන්නේ ප්‍රධාන හේතුව මම ඔයාලට කිව්වනේ හේතුව මේ ඔයාලට දැන් පේපරයක් තියන්න දෙයක් නැහැ අර අර පාඩමෙන් දැන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික මම දැනටත් කතා කරගෙන යන ගමන් දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා. දැන් ටික කරමු අපි. හරි. අපි සාකච්ඡා කරමු. ඉවරයි නේද? ඉවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න ඔක්කොමල. ඉක්මනට. කාලය වැදගත්. සිංහුවක් පෙන්නන්නත් තියනවානේ. මැනිකේ මගේ හිතේ ඔයාලා ආසයි පෙන්නන්න. අහන්න ආසයි සර් පෙන්නනවා ඒක පොඩ්ඩක් ඉන්න.
හරි අපි බලමු වෙලාව ඇති බලන්න හරි මට කියන්න විනුරි මෙහෙමයි ප්‍රශ්න අහපුනේ තියාගෙන මම අහන්නම් විනුරි කියන බලන්න පළවෙනි වාක්‍ය සිංහලෙන් කියලා දෙමළ වාක්‍ය කියන බලන්න සවන් දෙමු කතා කරමු කියන්න බලන්න සේවි මඩොප්පෝම් පේසුවෝම් නියමයි හොඳයි ඔන්න ඕක තමයි පළවෙනි එකට එන්න ඕන නියමයි විනුරි හරි නම් හරියට දාගන්න දෙවුලි ඊළඟට මම ශිවා නාන් ශිවා හොඳයි නාන් ශිවා නාන් ශිවා ඉල්ලියා නාන් කොඩිතුවක්කු සරියා මම ශිවා නෙවෙයි මම කොඩිතුවක්කු ඔයාලා නවවරලා ගන්න ඒවා නාන් ශිවා සරි ඊළඟ අවස්ථාව මම දෙනවා අවිෂ්ක කිව්වනේ කතා අපූර්ණි ඔව් සර් කියන්න බලන්න ඊළඟ වාක්‍ය මම ගීතා තමිල් මොලේ සොල්ලුංග නාන් ගීතා නාන් ගීතා එමයයි හොඳයි මට ලියාගන්න කාලේ වැදගත් අපිට නිමංසා අපට ගොඩාක් කියලා උත්සන්න නිමංසා කියන්න බලන්න මගේ ගම මහනුවර එනදු ඌර් කණ්ඩි එමයයි මගේ ගම මහනුවර එනදු ඌර් කණ්ඩි සෝ ගොඩක් ඉන්න සහ හයිලයිට් කරන්න මේ තියෙන්නේ මෙන්න මේ ටික ලියවනම් හරි එනදු ඌර් කණ්ඩි මගේ ගම මහනුවර ඊළඟ අවස්ථාව තරින්දි මොකද්ද මොකද්ද මොකෝ ප්‍රශ්නේ නැවත හමුවෙමු නැවත හමුවෙමු නෑ හමුවෙමු ස්තුතියි නෑ 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 ඒක නෙවෙයි බොරු කියන්නේ මගේ ගම කොළඹ එනදු ඌර් කොළඹ මොකෝ බඩගින්න විදියේ තරින්දි බලගිනි වෙලා දිදී හරි ඔන්නෝක තමයි එන්නෝ ලියා ගන්න ඉක්මනට හොඳයි පරිදි දුලෙන් හේසර ඊළඟට දුලෙන් හේසර වාරුද වාරුද ඉක්මනට ඉක්මනට ඉක්මන අම්මා ඕනේ නැහැ ඉක්මනට කියන්න දුලෙන් කෝ කියන්න කතා කරන්න ඔයාලා කියන්නේ සෑ මම මේක දන්නේ වාක්‍ය කියන්නකෝ සිංහල වාක්‍ය හමු එමු ස්තුති හමු එමු ස්තුති අයි මේ ටිකේ තේරුම් ගියාගත්තේ නැද්ද දැන් සම්බන්ධ වුණේ සර් ලයික් ගිහිල්ලා එහෙමද අකමන් නැතුනේ එහෙනම් රෙකෝඩින් එක බලන්න අනිවාර්යෙන්ම නේත්‍රා නේත්‍රා හවු සර් කියන්න බලන්න වාක්‍ය සිද්ධ හමු වෙමු ස්තුති තමින් පොලිස් සොල්ලුංගල් සංජි ෆෝම් නන්රි නියමයි මේ තියෙන්නේ නොගලියා ගන්නට අගාර හොඳයි හොඳයි නේත්‍රා අපි ඊළඟ එක අහමු තරිණිගේ තරිණි ඕ ඕ තරිණි කතා කරමු ඉක්මනට සෑ මම අද ජොයින් තුනේ ඒ මාට කමක් නෑ අනේ කියන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ නැවත හමු වෙමු නැවත හමු වෙමු කොහොමද මලින් කියන්නේ
මොහොමත් දෙමළින් කියන්නේ දන්නේ ඇයි තේරුම ලියාගත්තේ නැද්ද තේරුම ලියාගත්තේ නැද්ද ප්‍රශ්නයක් අහුවට පස්සේ පිළිතුරු දෙන්න යහමෝ නැවත හමු වෙමු කාගෙන්ද අහන්නේ නැවත හමු වෙමු ඉෂාන් කියන බලන්න නැවත හමු වෙමු මීන්ඩුම් සන්නිත් පොම් නියමයි මීන්ඩුම් සෝරි පොඩක් ඉන්න මීන්ඩුම් සන්නිත් පොම් මේ තියෙන්නේ හරි හොඳයි ඉවරද වාක්‍ය ටික ඉෂාන් ඉවරද නෑ සර් තව එකක් තියෙනවා අපි ඒක අහමු කාගෙන් දහන්නේ ස්නේහ සලුඟ ඔබේ ගම උංගල් ඌර් ඔබේ ගම උංගල් ඌර් හරිද හොඳයි ඔබේ ගම උංගල් ඌර් හරිද හොඳයි ओके दहायम दहायम गत्ता इन्ना वाला ना तुष्ण बाल बोलता दहायम दहायम आ कालमी जी प्रश्न क्या हुए नहीं नहीं कमान नहीं कालमी अपना बंद सब यहाँ हम प्रश्न हो बे ये बाय हाय ये ना वो उगान ना पुदे वाले टेका हम बेर टा पारंग करागा ना ना हाय वासरे आच्छुको दे आप इधर पिटू देखा किवराई විඩු දෙකක් ඉවරයි කියලා කියන්නේ පළවෙනි පාඩමේ ඉතාමත්ම වැදගත් වූ කොටසක් අපි දැන් කතා කරලා අවසන් කරලා තියෙන්නේ ලබන සතියේ අපි මෙන්න මේ කොටසෙන් ප්‍රශ්නයක් කතා කරනවා ඔබගේ මිතුරා ඔබත් අතර ඇතිවන සංවාදයක් ගොඩනගන්න කියලා. ඉතින් ඒකට පොඩ්ඩක් සූදානමින් ඉන්න අනිවාර්යෙන්ම මේක ලබන සතියේ මම ලියවනවා. ඒකට අවසන් සූදානමින් ඉන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. සින්දුව ලබන සතියේ බලමු. හේතුව දැන් මට ඔයාලගේ ග්‍රේඩ් 7 ක්ලාස් එක තියෙනවා. ඒකට සූදානම් වෙන්න ඕන. හරි. අපි ලබන සතියේ බලමු. ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. වණක්කම් ආයිබෝවන්. මුල්මණි හෙල්තුනේ. දිරුවන් සරණයි. අදුත්තර වාරම් මීඳු සන්දීප් ඕ. සයි.